අයිබෝවන් සුභ වදධහනක් ඔබ ස්වාධිරූපහනි මධහන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමඳින් මුලින්ම බලමුූ ප්‍රටී සිරස්තල සංශයින් සුද්ධාව මැරූ ටිංකර ලසා පොලිස් වැඩි පහරින් මරුට එරිතදිග බෙංගාල බොක්කේ අඩු පීඩනය තවමත් අදත් හද වැසි. කෘෂිකර්මය නිසා උණුසුම් වෙච්ච පාර්ලිමේන්තුව ගදනබිය නඩුව අහන්න පංචපුද්ගල විිනිස්සුරු මඩුල්ලක්. දක්කුණු අප්‍රිකාවම බියගැන්ලූ පොරෝණාවේ අලුත්විකෘතිය පාතාල කල්ලි සාමාජික ටිංක ලසා පොලිස් පෙඩි ප්‍රහාාරයකින් මරණයට පත්වති වෙනවා. සංශයින් සුද්දා නැමැති අපරාධ කල්ලිනායකයා ගහතනය කිරීමේ සිද්ියටද ටිංක ලසා සම්පන්ධ බවයි පොලිසිය පැවසුවේ. ිංකරලසාන හොත්තු හලුගේ ලසත නැත්තතා කලුතර දියගම ප්‍රදේශයේදී පොලිසි සමග ඇතිව වැඩිහමාරුකද මිලසමිය ගොස්ස ඇත්තේ. සැකරු කිසියම අපපරධයක් සඳහා කළුතර ප්‍රදේශයට පැමි ඇ බවට ලැබුණ තුොතුරට අනුව පොලිසිය ඔහු ඒයේ පසර වේ අතනංගරගෙන තිබෙනවා අත්ලංකුටගෙන ප්‍රශ්කිරීමලදී අවියක් සඟවා ඇති බවට ඔහ සිදුකළ ප්‍රකාශයත් සමග ඒ සොයා ගැනීම සඳහා දියගම ප්‍රදේශයට පැමිණි පසු මෙම වැඩිහුවමාරු ඇතිවීතිබෙනවා. ංක සානමට අපරාකර, ශංසයින් සුදදානමටි පාතල කලිනායකයක් ගාහත සිද්ධිය ද සැකරුවෙක්. ඒ දින කළතුර ක ාා න්සි වි සි නම සැකරු අතරඩංගොඩ ගෙනැති බෙනවා කළු ්‍රපදේශ තවත් මනුෂ ගාතයක් සඳහා සංඟ විසිට සැලසුම් කරමින් සිටන අතරතුර මෙසේ පොලිස වරංගුවට පාතිීතිව වෙනවා සක්කරු අතනගොට පත්තිවෙන් පසුව සිදු කනලද ප්‍රශ්ණකිරීම ලදී හු සංඟවිසිටි නිවසේ මනෂ්‍ය ාතන සඳහා බාල්තා කනුලබන හිස්වල ගිනියාවයක් සහ තවත් ජීවත් බෝම්බයක් සංගවති බෙන්න්න බවට කන ලද ෙළිදරව ක්‍රීමත පලසි ල ාරය සහ සක්කර මස් ාන ගොස්. ඒය ගනීම ටතු ගේේද ප ල් ලාර සි ැබල විඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව බවා වාගේ සැක්කරවතනකට ගනීමට ආමේද ඇතිව ද මලදී පොලිසිල ධරී දෙදනක තුවරල ලබා මෙ වනට කල්තර රෝහල්ට ඇතුලත් කොට ප්‍රකාරලමින් පසුවනවා. පාතාල කලි සාමාජික කොස්ගොඩ වනගේ තිස්ස මහාරාම නිවසේ තිබේ ජවත්බෝම්බයක් හමුවීති බෙෙනවා. නිවසාසන්න හෙළි පහෙි කිරීමම් ලදම ජවත් ෝම්ි හමුව ඇතිම වයි පොලීසිය පැසේ. වසරක පමණ කාලයක් තිස්සේ මෙම නිවස වසා දමයි ඇති අතර මීට දෙන කිහිපේකට හෙතදී කිසි අම් පිරිසක් දොරගළු කඩා දමා බඩු හන්ඳ සුරාගෙන ගොස්තිබුණා පසුව ඔහුගේ ඥාතින් නිවස පිරිසිදු කිරීමට යාමේදී මෙම ජීවත්භෝම්බේ හම වුණ. කේර ගජා සතේතාාවගගේ සි පුද්ගලයන් දෙෙරෙකු අත්තඩංගුර ගීමට විශෂකාරි බලකාය සමත් වනා. ඒ මට්ටක්ුලි සහ රාගම ප්‍රදේශවලදී. අත්තඩගුරකත් කේරල ගංජාවල වටනාකම රුපියලක්ෂ තිහයක් පමවන බවයි වාර්තා වන්නේ. නිලතතිදිග බංාලබොක් මුහදු ප්‍රදේශයේ පවැති අඩු පීන තත්වය තවදුරටත් දිවයින නගැ නිහර දෙෙසින් ස්ථාන ගතව පවතින බව කාලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවදනය කරනවා. දිවයින බොහෝ ප්‍රදේශවට විටින් විට වැසි හෝ ිුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කල්ගුණ අංශ සඳහන් කළේ. CDදිග ංගල Boක්ක මුූදු ප්‍රදේශය පැති අඩු පීන පත්ය වදුරටත් දිවයට නැග දිසි ස්ථාතව පවතිනවා ෙනපුරාස බලාුළින් බලව පවතින ඇයි අපක්ෂා කර අතර මධ्यම කතුපුර ප්‍රේශයේ විශෂෙන් උදේකාලේද ීදදුම් සහිතත්්‍ය බලාපුරත්වන්න පුවා. නි බොෝ ප්‍රදේශල විතිණට වැැසිහ ගුරන් සහිත වැසිඇතිය ලාපුරොත්වෙනවා උත්තුතර උතුර මැද බස්නා අහිර සබරගමුව මධ্যම ස වුව පලාත්ල පුතලම මඩ කලපු සා ත්‍රිුුණ මල්ලසික් කොත් ඇතම ස්ථාාවවට ම8 වැ දවැසි ඇතිීමට කලපවති. ව. ු්‍රදේශව වට ි හැත පට වැඩ තාරම්මක දව ඇව න්න පුළුව. ිුුණු ත වැ සම ඇතිව ාවකාලිකත ස වලින් සා කුණ මගින් සිදුවන න තු ර ම කැශ පියර ගන්න ජනතාවගේෙන් කා ල්ලා සිවා. ගෙවී විසි හත්තර තුරද ලාශවල ජළමටட்டம் හ යාමක් ර්තා ොවූ පව, වාරිमाார் ධ්‍යයක්ෂ इஞ்ச නේරු, B රිවර්දින හතා පවසනවා ෙ වෙදත් ගංගා දෙපස ජීත්වන ජනතාව, තව දුරටත් සැකිිමත්ව සිටියයුතු වයි මහතා සඳහන් කරන්නේ. ප්‍රධාන ගලාසය කිහිපයක් ඊ පරිදිම යෞත්තව පවතිනවා විශේෂෙන් අම්ුරාත පොර දිිශත්‍රිකේ රජාංගන ගලාසය තත්පරට ගනි නාඩි දොලොස්දාහක් දක්වා අඩු කරලා තෞදරට යුත්තව පවතිනවා එමදිස්ත්‍රික යාමුව ගලාසය තපරට ගනාඩි පදහක් වන පදි තෞදුටත් යුත්තව පවතිනවා. කරුණගල දිස්ත්‍රික්ක උදදුරුවගේ ගලාසය අද උදේශන වනට භාගයක් දක්ව අඩුකරමින් තප්්‍රරට ගණඩ ොස් ද හරසයක් පමණයි මේ වනට පිට කරන්නේ ඒ අනුව. ඒ දින ගංවතුට භාගන වෙලාතිබුණ ප්‍රධාන පාරවල්. අද ගංවතර තත්ත්වය පහවයමින් පවති නවා. වර්ශාපතනය අඩුවීමක් හේතුවෙන් ජලාසවල වාන්දරට අඩුකරමින් පැවතිත් අදදිනත් බහෝ ප්‍රදවසට වැසි වාර්තාවනට බවට තොරතු තිබෙන බැවින්. ඉදිරිපැයි විසි හතරක් සඳහා සැලකිල්ලෙන් කටයු කිරීම වැදගත් බව වාරිමාර්ග දෙපාත්තමේතුව නිවේදනය කරන්න කැමතියි. ෆික්ටෝිය චලාාය න්දරපු විරෘධ රීමට වාරිීංජනීරුවන් කටයුතු කළ මධිම කඳුකරයට ඇදැරෙන අධික වර්ශාපතනත් සමඟ එම ජලාශීවාන්තනීම ඒ එසිට ආරභගුණ. ලාබත දැදරෝද පිටරමටමට ලංඟාවීතිබෙනවා හලාබත පුතලම ප්‍රධහන භර්ගගේ තාවවකාලික වෙලඳ සැල්වරසක් ජනීන් යටමතිබනා කාරදක ගැරීමට ලබුණ අයහපත් කලිකුණි තත්වේනිසා උතුර පලාතේස්ථානකිහි පයක් ජනී යට බුණක් කුමරු අකර දෙදහසකට වැඩි සංක්‍යාවක් එලස ජනීන් යට ීතිබූ බයි අපවාර්තාකරුවන් සඳහන් කරන්නේ ෞ්‍යාව නෙඩුන් කරනී සෙට්ිුල ආදී ප්‍රදේශවල ජලකෙලීමම් සිදුවතිබෙන. යනු ප්‍රදේශ ැසකට නා අය මතතානම් නිකුත් කරතිබෙනවා. කලුතර කුරුණෑ කළ ගොනඹ මහනුවර මාතලේ නුවරලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවර ජනතාව තවදුරට අවතනින් පසුන ලෙසයි ජාති ගඩනගෙලි පරිීෂණ සංවිධහනයලි ේතනය කරන්නේ. නවකොරනාා ප්‍රබේදය තරුණු ප්‍රජාව අතර විශේෂයෙන් පැතිර යන බවට තහවුර කල හැකිසාක්ෂි මෙතෙක් ලැබ නති බව නියෝජ්‍ය සෞඛ්‍යධ්‍යක්ෂ Generalනරාල් විශේෂක්ය වෛද හමතහෙත් මතා පවසනවා. ේ වෙතත් පාසල් ආරම්භවීමත් සමක ක්‍රීඩා තරගාවලියාදිය පැවැත්වීමේදී මෙම නව වයිටස් ප්‍රබේදය පැතිරීමේ අවධනම ගැන විශේෂ සැලකිල්ලක යොමු කළයුතු බවයි ඒ මහතා කියා සිටින්නේ. ප්‍රබේදයක් තිබෙනවා. නමුත් මේක තරුණට ආය සඳහා විශේෂයෙන් පැතිනවාද කියන එකට තරන් තවුරු කරන සාක්ෂි අපිට ලැිල නෑ. නොමුත් අපි දන්නවා විශේෂයෙන් මේ පාසල් ආර්ම්භ කිරීමත් එක්, ඒවගේ රට ක්‍රමාණුකූලෝ විරෘත්ත කිරීමත් එක්ක. ශේෂයම අපි සෞඛ්‍යානුකූලව ප්‍රඩා තරග නැරබීම වැනි දේවල් වලට අපි යම් ආකාරයකට අවසරදීලා තියෙනවා. මේ තත්ත්වයත් තුළ තරුණ කොටස් අතරේ මේ රෝගය පැතිරීමට අවධානමක් තියෙනවා. ඒකයි අපි නකොටවා කියන්නේ. පාසැල්වල සෞඛ්‍ය කටයුතු තියට සියයක් පරිමේට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරන්න. ඒවගේම ක්‍රීඩා තරග සඳහා සෞඛ්‍ය මාර්ගෝභ දේශවලට අනුව ඒ කටයුතු කිරීමට අවසර දීමෙන්. තමුන්ට රිසිසේ ක්‍රීඩා තරඟ නැරමීමට අවසර දෙනවන්න නෙවෙයි. අපි අපේ ජීවිත අවදාානට ලක්කර ගනිමින් අපේ ගෙවල්ලොලායගේ ජීවිත අවධාන්ට ලක්කර ගනිමින් මෙ හැසිරෙන් එපාය කියලා අපපි කියන්නේ. මෙ අතර ඊ හිෙතිනයේදී තවත් කොරුණ ආසාදතිීන් හත්සිය හතලිස් දෙෙකු හඳුනා ගත්තා. එය අනුව සමස්ථාසාධතිීන් සංඛ්‍යාව පනලක්ෂ හැට හස්තුන් සේ හතලිස් පස් දෙෙකු දක්වා හළගයා. රෝහල්වෙල සහන්නිවාස වල අආදතිීන් දහත්දහ හත්සිය දහතුන් දෙෙකු ප්‍රතිකාරලබමින් සිටිනවා. සුවලබූ සම්පුූර්ණ සංඛ්‍යාව පලක්ෂවිසියට දහස් හාර සය. කොරුණ ආසාධිත මරණ විසි හතක් පිළබඳවත් වාරතාවුණා එයන්ුව කොුණ මරණ හත්‍ර දහස් දෙසිය තිස්දක් මෙමරටින් වාරතාවී තිබෙනවා. කොරුණට එරහි එන්නතිී පලමු මාතතුරාව. ඩ් පනස්නව ක්ෂ දහනව දහස එකසියනු පස්තිනකු ලාාගෙනන බෙනවා දෙවන මාත්‍රාව ලබාගෙනැති පුදගලින් සංख्याාව, එකෝ ති හත් ක්क्षෂ විසි පන්දහස එකසි තිස් හයක් හර ලක්ෂ විසි හස් පන්සේ කළස් දෙනකු තුන් වන මාත්‍රාව ලබාගෙනනති බෙනවා. යහාල්න රජය නතරකරපු වාරි ව්‍යාප්‍රතිස්තියල්ලෙහිම සම්වර්ධන කටයුතු මේ වන විට සිදු කෙරමින් පවතින බව. අද පාර්ලිමේන්තුේදී අමාත්‍ය චමල් රජපක්ෂ මහතා ප්‍රකාශ කලා. කෘෂිකර්ම වාර්මාර් මමාත්‍යංශ සහත අවත රජ්‍ය අමාත්‍ය අංශක හිපේක වැයි ශේර්ෂ පිබඳ විවාදය අද පාර්ලිමිේන්තුේදී පැවැත්වෙනවා. ගරු ආරිවාර් ැමැතුමනි ඔබතුමා දන්නවා වයබෑල ව්‍යපෘතිය. එවගේ බතුමා දන්නවා උතුරු මහල ව්‍යාපති. මේ හාහලව්‍යාපෘතික. හම මදගමියෝ කටතු කමියන්. ඒවගේ වයඹ මහයලඒය මහල සදහ ිමිට දහයක ටනලෙ කත්තිවවා බෝයතන්න ලාසෙඉදල වැෑ බැඩිල්ල දක්වා මේකෙති ඉදිගරීම් ඉතාම මන්දගාමිවයන්න. ඔබතුමාල වගේ දෙදස් පාලේ කරගෙන කියිය වැඩවල් නවත්තන්නේ. තමුුණන් වහන්සේ අප ගරු ගලින් බණ්ඩාර අපේ හිවත් මන්ත්‍රීතුමා සැඩෝැිණටගේ වාරි මාර්ග අමාත්‍ය දූරය බලාපොෘොත්තු වෙන නිසම මාරාජනා කනවා. අපේ අමා්‍යන්සේ සිදුවෙන ටයුතු සයාබලන්න්න හත්සම එකතු වෙලා ඔය ප්‍රගේති සමාල රැශීම පත එන්න උතුරු මැදමහාල ව්‍යාපෘතිාව අරම කරලා තියෙනවා. ඒවගේම අපි ව්‍යාපෘතිය විශ් විෂාතරමට පවසන් කිරීම සඳදාමයකරතිමේ ටානල් බොරින් මසි එකයි අපිතාවය එකක් ගන්න කටයුතු කරල තියෙන අපිේල් මාස පලම එක ැබෙනවා ඊටමා සයකට පස්සේ දෙමන එක ලැබෙන බලාපපුෘත් වෙනවාටටය ටනින් අවසන් කරලා ගුරුල් අනරාධපුරය වුුණ යාත ක්‍රහමලේම ඔකොන්ට මතු ගෙඩිය. ැගවට එකසිේ විස්සක් බොනර්ටනීය විදුලිබල උපාධනයක් ජාතික විදුලිබල පද්ධේතියට සපේමින් නිමවන උමාවය බහකාරරි සම්වර්ධන යෝජනා ක්‍රයහා ඊට සමගාමීීම පහල නින්නේ අලි කොටාර හඳපානාගල හා කුඩාාවය යන ගබඩා ජලාශ පද්ධති හා පෝෂිත කුඩාවැැව් තුන්සේයා සම්වර්ධනය කිරීම. මේක අවසන්න නතිබුණේ ගරුන්ත්‍රතුමා. දස්ාලේ නුවෙන් බරමාස මුමුණ හන්සල දෙලාස් පාලයයාම කර ඔක්කම නැත්වා අදත් මේ ඉවර කටන්න බෑාපී බලාපෘත්යනා දෙසැම්බර්මාසිය විපස්සනය ව නොට මේ කවසන් කරලා රට වශ්‍ය බිදුලේ විශේම මගවට එකසි විස්තල බාදන්න මුළු වැල්ලවා ආසනයටම අවශ්‍ය ජලය ලබාදන්න ගොවිතනය කටයු සොහ. ඒවාගේ මොනුරාගල දිස්ත්‍රිකයේ වදේ ප්‍රදේශයල්ලේම පිපාශය සංසිධනනාහක ්‍රීඩාමට දීවර සපයන කමුක්කංව ජලාස වත් මේකත්තේම. සම්පර්ණ කරල දස් ධාතන අවසාන වෙනකොට ආරම්භකර හර කරන්ත විට ව්‍යාපෘතියක්. ඒ ප්‍රදේශම වාරිභාර් ඇමතිය රයෙක් වෙලා හිටලලා තමන්සලට දේස් පාලන ක කර පිද ක වැට ආරම්භගලත. පක්ෂ මන්ත්‍රීතුම මේ කන්ුාත්පුරය කැකිලා වැව් පිළිබඳව යම් පැමිදත් කරම සභහිත මම දහට දහනමය අනුවාාධපේටි ගේල්ල ඒ වැැව් රීක්ෂණය කර එහෙම කිසීම වංශාවක් වෙලා නෑ. ...

ම ගහිල්ල අනුරාධ්‍යප්‍රීදල ැකිරියාවට යනකන්ගේ පාරිදිගේ තියන සේීමම ගැවලල්ට ගිය ගැව්වල ඉන්න පස්සබමයි ප්‍රාජිශල්ලේකමර මුස්ලම් ප්‍රාජිශලේකමතුම ය කියකින්නේ තුත් ජෙල් ැලුව ගමේ පිසු ෝම සතුු මේම ආරම්භ කරනවොට මේම ක්ොම එකතුවල එකතුවල ඊට පස්සමයි එලියට ගන්න වැරදා කුණානන් සේලබලන දවතුර පරිෂණ කරන. ගවිතැෙන් හක්ටාර විසිපන්දහක් ඉවත් කල යුතුබව පැවසූ නතා විමුක්ති පෙරවුණ අද ගොවියන්ගේ ප්‍රශ්න ගැනකතාකිරීම හසයට කරුණක් බව පාලිමේතු මන්ත්‍රී සංජයේ වේදනිමාණන මතා පවසනවා. එතුලාව දේශපාලන සංවාධයට එක්වෙවිමින්. මේද පර්ලිමේන්තු මත්‍රීවරුන් වන ින්ස් නෙල්සන් ඩවිර සිංහ සහ හිට පුපාර්ලිමේතු මන්ත්‍රී නාමල් කුණ අරත්්‍යයන මහත්වරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පල කලා. අපි ගන්නේ ආණ්ඩුව මේක ඇත්තටම සද්භාවවි නිශ්චිත වැඩපිළියුලක් එක ඉලක්කයක් එක්ක දැක්මක් එක. ඒනම ප්‍රන කෙන්නේෙනේ ආ්ඩුව මේ පෝර සබන්ධෙන් ගැසට නිගොත් කරලා දවස් කීපයක් තම කට ගොවිජන්නන සම්බල්ල විද අපි මා්‍යමක් කියලා අ අපි කාරනදක්කි වට එකක් තමයි කාබික වග පාරිිසයක වගාව ජීව විද්‍යාත්මක ොචකරමාන්තික යන්න මේ යහපත් සංකල්පයයක් හබයි ආ්ඩුවම ීන්ද ගත්තු විද්‍යයි මේ ක්‍රියාත්ම කරන්න යන විදිහයි මෙන්න මේ කාබික කියන වචනයනකොට ගොයිජනතාව කටින් උුණුහර පිට වන කලක් වන්න පුළුවන් මක්නේ අනන්න හත් සංකල්පිට කරන්න ලොකු හතුරකොම මයි ක ි කිවවා. මිනිස්සුමරනවා ෙඩ ඇදෙනවා දස්කාාන මැරනෝ පියවිනිෙන්ලා ලක් ාන කෝටි ාක් වියද කරවා ජනධපත්වාමයි ැඩිසේ මේක සත්භාවෙන් ගත්තේ මේ කරමු කියලා. නමුත් අවාසනාවට මේකෙ විශාල පිරිසක් මේ තුමායි කුල ඇත්. න්නමහරාජල්ලදරි පවාත් තුමයි කකුලේ ගත දේපාල පක්සත් තමන්ගේ දේශාලවාසිමත් තරම චන්දයක තාවවුරුදු තුනක් තියනවේ ජාධිපතිව වනටයන් ද්‍යත යන්ද දක් නෑ ේරට ත් නද බලක්ති නඩුවක් මගෙන නැතිවර ගල අපට දේපාල කන්න පුළුවන් මේේවාලා ඒක කරන්න යන්න ඕ කාබනික පොහොර භාවිතයට යන්න යොමුණේ ජනාධිපත්තුමා මේක චරිතයක් එන්න නවහි. මෙතුමාට තිබුණ ඔන්නන් තමන්ගේ දේශපාල බලය රැකගන්න තමම් මේ විදිරන්න ආණ්ඩුව දීර්කාලයක් කරෙන්. අපිට මංතර දිර මේ ආ්ඩ ඊඩක පරහරි එන්නඩ ඔන්න මේ දේශපා තිීදූ නොග ඉන්න තිබුණා.ති ජනාධපත්වා මේ වෙලා මේ ීන්ද ගත්තේ තමන් දේශපාල බලට වඩ එතු හැමල රට පත්ේ තිබුණ කි. අපේ රද කකාන වැැදිි පොහොර ලංකාවට ක කියෙනල්ලා මේ වහුද රෝග හැදනා කියල දැන්ව කියීද ුුණාන දැන්වත් ඔබතුමාලා මේ ප්‍රවිතිආයතන ඒ දැනුවත් කරලා යදාල බලධාරීව දැනුවත් කරලා දැන්ඔය ගේන රසායිනික පහොර. ගුණනාත්ම බාවෙන් හොඳ ැද කියනක පත් බලලා හොරක දැන් කියන්නෙම කක්ද. අපේ වැඩ පිල්ිවෙලට උදව කරන්නනැති ගොියට අපින්දි දෙන්නේ නෑ කාබික පහර පවිච්චි කන්න ොබියට වන්දි දෙෙනවා ඒ සාධාරණද. ක අපිකිව්ුවත් මේ වැඩසට හන්‍රමානකූඩුව ගෙනියන්න හැබැයි මේ වෙලා වෙෙක් කරන්න ප ගේ ස්්‍රකට ව ේද වන පහර ප ශ ග ිය පිබඳ ප්‍රශ්න විරසි සහෝධර මතක අපි මේ ප්‍රශ්න රත ා කර හැබයිම් එතුමාට මම දෙන ප්‍රමුඛ ගෞරවේ තමයි දේශපාලනික වවාසයක් සිදුවන්න පව පෙනිපෙනී. සද්භාවෙන්ම තීරණය ගත්ත කියන. කිසියම් දේශපාල ලාබයක් අපේක්ෂා කරනවද කියන මනිනම් දන්න ගම අපිත මෙමතෙදී. ඉතාම පැදිලි හරිත කුෂිකරමාන්ත. යෝජනාව මත දේශපානලවාසියක් නෑ. නමුත් දේශපා අවාසියක් තිබේදී මේ තින්දුවට ගිය සත්භාවේ නාමල් සෞදරයා ඔබතුමල්ලට මේ අ්ඩු න්නත් සල සරනක් තිබා පෝරනැති කලේ අපි නෙමෙ දෙදස් පහලුවෙන් මෙතුමන ඔබතුභාවනක් අරේෙද ලම්බුඩගෙන කොළඹාවනේද ඒ ගෝටම මත් ඉදල නෙමේ ඒ හාල්ලා්ඩුව කාේ පොරති පනෙන බලවෙන අවරුද එක හරවිතර තු. මේරටෙන් වීගොවිතනින් හෙක්ටියාර විසි පන්දාහක් වගාවෙන් ඉවත්තු යුතුයි කළ යෝජනාවක් නිලවශයෙන්ගේ නාමතුවන්ලගාන්ු. කෙරවල පිටියේ යොග ධැනවි බලාකාරය හිමි සමාකමයේ රජියය සතුකොටස් ඇමෙරිකා සමාක්මක් වෙත පැවරීමට සහ ගැස් ඇැපීමේ ඒකා අධිකාරය, අදාල සමාගම වෙත පැවරීමට ගෙනතිබෙන තීරණේ බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ගොරතිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට. පංච පුද්ගල ශ්‍රේෂ් අධිරන විනිසරු මඩුල්ලක් නම් කරතිබෙනවා. අදා පෙත්සම් රුදු ප්‍රාන්දු ගාමරිය අමර සේකර සහ ර්ජ නොබේකරය ත්‍රපපුදගල ශේස්ථාධකන විනිසු මඩු හමුවේ අද ැඳවනු ලබ අවස්ථාවේදී මෙම දැනුන්දීම සිදු කෙරුණේ ඒයනුව අදාළ පෙත්සම් ලබන සඳුදා අග වනිසුරු ජෑන්ත ජයසුරිය බුවෙන කළු විහාරේ පියන්ත ජයවර්ධන විජිත් මල් ගොඩ සහ LTVB දෙෙහිදදිනයන පංච පුදග වින්සුමඩල්ලඉදියේ කැඳවීමටනියමතයි. පෙත් සම්මල වග උතරවන් ලෙස අමාත්්‍යමදල සමාජකයන් නම් කර ඇති අතර ඕන් වෙනුවෙන් නීතිපතිවරයා පනී සිටිය ඒෙේ තත්න් අමාත්‍යමදල සමාජකයන් වශවෙන් කටයතු කරන විමල් වීරවංශ වාසුදේ වනායික්කාර සහ උදේ ගම්මන්පිලයන මත්තුරුන් වෙනුවෙන් පෞද්ගික නේී්ඥනවයෙක ඉදිරි පත් කකරතිබීම විශෂත්වයක්. පූ චැල්ලේ ගුණවංශෂවාමන් වහන්සේ අතියතු ැල්කම්කාදින රංජිත් හිම පපනන්, පාර්ලිමේතු වන්ත්‍රේ රජිත් මත්තුම් බන්ඩාර, හිටපු පාර්ලිමේතුමන්්‍රවරන් වන සුනිල් හඳුන්නෙති සහ වසන්ත සමර්සිංහයන පාර්ශවයන් අදාල පෙත්සම් ඉදිරිපත් කරතිබුණ. මෙවර්ත ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්බින්ටර්න් තරගාවලියට සහභාග වෙන ශ්‍රී ලංකාක කන්ඩයිම ස්පානය බලා පිටත්ව ගිය හෙට සිට දෙසම්බර් පස් වදාදක්වා ස්පානය පැත්වෙන මෙ රගාලට ශ්‍ර ලංකාව නියෝජනය කරමින් පාරලමන්තුමන්ත්‍රී සහන් ප්‍රදීප මහතාද සහාග වනවා මතු න්තිවයෙකු ුලංකාව නෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රීඩා රගාවලියකට සහභාගි වන්නේ පලමුුවරටයි තමන් ඇතුළු ක්ඩායම රට වෙනුවෙන් ජයග්‍රහන රැසක් බලාපොත් වන බවයි සහන් ප්‍රතිප්මහතා කඩුණායක බඩාර්නායක ජාත්‍යන්තර ගුවන්තුට පලේදී මධ්‍ය හමුවයි ප්‍රකාශ කළේ. ශේෂම සතුට වවා පාර්ලිමෙන්තු මන්තිවරේ ැටියට සී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වතාවට ශ්‍රී ංකා බැට්මිටන් කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබී මංගතන් ඉතා අති දක්ෂ ක්‍රීඩකයන් ගණනාවක් මේ කණ්ඩාෑමට එක තුලා ඉන්නවා. රට වෙනුවෙන් උපරිම කැපවීමෙන් ක්‍රීඩා කරන්න අපි සීලෝ දෙනාම් බලපොරොතු ඒත් සවගෙන්ස්වා දරූපාණනි අධ්‍යාන ප්‍රධාන පපුෘති ප්‍රශය මෙතගෙන්න්නි බවටත් වනවා. පොසර එකයි පනස් පහහි සිටගේ පැෑම් පැපත්විකාශයේ බලපොරුතු වන්න ඔබට සුබ දවසයි.